දැන් අපි බලමු දත්ත සමුදායක තිබෙන කොටස් හඳුනා ගන්න. මූලික කොටස් පහක් ගැන මෙහිදී කියවෙනවා. මුලින්ම පරිගණක මෘදුකාංග software කියන එක අවශ්‍යයි. විශේෂයෙන් මේ software අවශ්‍ය වෙන්නේ දත්ත සමුදාය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා. ඒ සඳහා පරිගණකවල තිබෙන මෙහෙයුම් පද්ධති operating systems network operating systems වගේවා අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේ network operating systems ඕන වෙන්නේ වර්තමානයේ දත්ත සමුදායන් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා, ඒවා එකිනෙකට link වෙලා තියෙන. ඒතර මේ වගේ functions handle කරන්න තමයි network operating systems භාවිත වෙන්නේ. ඊළඟ දෙවනුව පරිගණක දෘඩාංග hardware අවශ්‍ය වෙනවා. hardware කියලා කියන්නේ මේ physical devices දත්ත සමුදායත් එක්ක සම්බන්ධ වෙන භෞතික කොටස් තමයි hardware විදිහට අපි හඳුනාගන්නේ. විශේෂයෙන් පරිගණක මතකය සහ පරිගණකය කියන එක උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඊළඟ දත්ත data කියන එක අපි ඉස්සෙල්ලා data කියන එක පැහැදිලි කරගත්තා. මෙතනදී විශේෂයෙන්ම භාවිතා කරන්නන්ට userslaට පරිශීලකයාට අවශ්‍ය දත්ත සහ තොරතුරු තමයි දත්ත සමුදාය තුළ තිබෙන්න ඕනේ. උදාහරණ විදිහට නම් ඒක නිෂ්පාදනවල නම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලයන්ගේ නම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් prices වෙන්න පුළුවන්. ඒවා තමයි බහුල වශයෙන් භාවිතා කරන දත්ත විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට procedures, ඒ කියන්නේ ක්‍රමවේදයන්. විශේෂයෙන් දත්ත සමුදායක් නිෂ්පාදනය නිර්මාණය කරනකොට, එහෙම නැත්නම් ඒ දත්ත සමුදාය භාවිතා කරද්දී අපිට යම්කිසි නීති සමුදායකට යටත් වෙන්න වෙනවා. මෙන්න මේ නීති සමුදාය තමයි procedures විදිහට හඳුනාගන්නේ. උදාහරණයක් විදිහට එම දත්ත සමුදාය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව number of users. එතන මේ number of users වලට අනුව තමයි දත්ත සමුදායේ සම්පත් අපි තීරණය කරන්නේ. එතකොට ඒක procedure යටතට ගැනෙනවා. ඊළඟට අවසාන එක තමයි data access language කියන එක. ඒක DBMS කියන එක. දත්ත සමුදායේ කළමනාකරණය කිරීම සඳහා භාවිතා කළ හැකි languages මොනවද කියන එක තමයි මෙතනදී හැඳින්වෙන්නේ. උදාහරණ තමයි access SQL වගේ ඒවා.